අපගේ YouTube චැනලයට ඔබ සාදරයෙන් පිළිගන්නවා. මෙන්න ගලබන තවත් උණුසුම් පුවතක්. රටේ විශාලතම බිස්කට් සහ රස කැවිලි අපනයනකරුවන CBL සමූහ ව්‍යාපාරයේ නිර්මාණචවරයා හා හිටපු සභාපතිවරයා වන මිනේක වික්‍රමසිංහ මහතා දිවියෙන් සමුකින තිබේ. මංචී රිට්ස්බරි ලංකාසෝයි සමපෝෂ ටියාරෝ සහ සෙසිල් යන වෙළඳ නම රැසක් යටතේ දේශීය විදේශීය වෙළඳ පොළ ජයගෙන තිබෙන CBL සමූහ ව්‍යාපාරය මේ වන විට ස්පා ජාත්‍යන්තර සුපිරි වෙළඳ සල් ජාලයද ශ්‍රී ලංකාවේ නියෝජිත ලෙස පවත්වා යයි. 1968 දී ඔහු විසින් ආරම්භ කරන ලද සමූහයේ ප්‍රධානිය ලෙස වසර 48ක් පමණ සභාපතිත්වයේ දැරීමෙන් පසු ඔහුගේ පුතෙකු වන රම්‍ය වික්‍රමසිංහ 2015 සිට මෙම CBL සමූහ ව්‍යාපාරයේ සභාපතිත්වය දරයි. 5000කට අධික කාර්යමණ්ඩලයකින් යුත් CBL අද වන විට ලංකාවට විදේශ විනිමය උත්පාදනය කරන කීර්තිමත් නිෂ්පාදන සමූහයක් දායාද කර ඇති අතර මේ සියල්ල පිටුපස පැවතියේ මිනේක මහතාගේ අදිෂ්ඨානීය දැක්ම සහ කැපවීම බව විශ්වාසයයි. 960 ගණන්වල කෑවට සිරහන යටතේ පාසල් සිසුන්ට අධිකෝඩින් බිස්කට් ලබා දීමේ යෝජනාවක් මිනේක වික්‍රමසිංහ අධ්‍යාපන අමාත්‍යංශයට ඉදිරිපත් කර අනුමැතිය ලැබීමෙන් පසු එම අවස්ථාවේදී CBL සිය මෙහෙයුම ආරම්භ කළේය. මෙම බිස්කට් පාන් පිටි, සෝයා පොන්චි, තෙල්, තිරිඟු පිටි, කිරි පිටි සහ එකල පෙවති අනිකුත් සීමිත අමුද්‍රව්‍ය භාවිතයෙන් නිවස තුළමනි නිපදවන ලදී. ආණ්ඩුව සීමා කිරීම සහ ව්‍යාප්ති අභියෝගවලට මුහුණ දුන්නේය. පසු ආනයනික බිස්කට් තරඟකාරීත්වය දක්වා අභියෝග කීපයකට මුහුණ දුන් වික්‍රමසිංහ විපත්ති හමුවේ පසුබැසේ නැත. කීර්තිමත් ආයතනයක් නිර්මාණය කිරීමට උත්සාහ කළේය. දේශීය බිස්කට් වෙළඳපොළෙන් 50%කට වඩා වැඩි කොටසක් අත්පත් කර ගනිමින් දේශීය වෙළඳපොළ ප්‍රමුඛයා බවට මේ වන විට මංචි සමූහය පත්ව ඇත. මේ වන විට රටවල් 60කට අධික සංඛ්‍යාවකට නිෂ්පාදන අපනයනය කරන අතර රටේ විශාලතම බිස්කට් සහ රස කැවිලි අපනයන කරුවේ මංචි රිට්ස්බරි ලංකාසෝයි සමපෝෂ ටියාරා සහ සෙසිල් යන වෙළඳ නාම යටතේ බිස්කට්, චොක්ලට්, ටෙක්ස්චර්ස්, සෝයා ධාන්‍ය වර්ග, කේක්, කාබනික පළතුරු සහ පොල් සඳහා මෙම සමූහ වෙළඳපොළ ප්‍රමුඛත්වය ලබා ඇත. මෙවැනි උණුසුම් පුවත් ලදසුන් දැනගැනීමට අපගේ YouTube චැනලය subscribe කර bell icon එක ක්ලික් කරන්න.